අයිබුවන් සුබ දවසක් හැමෝටම අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හත ශ්‍රේණියේ 5 වෙනි පාඩම දර්ශක පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසයේ මුලින්ම අපිට දීලා තියෙනවා ගුණිතයක් හැටියට ලියන්න කියලා විහිදුවා ලියලා අගය සොයන්න කියලා කියන්නේ දර්ශක අංකණයෙන් තමයි අපිට දීලා තියෙන්නේ මේ ගණන් ටික අපි පළවෙනි ගණන් ඉඳන් හදාගෙන යමු පළවෙනි කොටස 3 2 බලය කියනකොට අපිට ලියන්න පුළුවන් ගුණිතයක් විදියට 3 ගුණ කිරීම 3 කියලා එනම් අගය හෙව්වොත් 3 ගුණ කිරීම 3 කියන්නේ උත්තරේ 9යි දෙවෙනි කොටස 5 4 වෙනි බලය ඒකට ලියන්න පුළුවන් 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 5ව 4ක් ගුණ කරන්න තියෙනවා නේ 5 25 25 5 කියන්නේ 125යි 125 5 5ෙන් ගුණ කරොත් උත්තරේ 625යි එහෙනම් 625 කියලා උත්තරේ ගත්තා නම් හරි ඊළඟ කොටස 3 වෙනි කොටස उत्तरे मनोमेन गुणकर्ण एक विधि යදාගන්න පුළුවන් අපිට ගණන් හදන්න. හරි. ඔය හැදුවේ පළවෙනි ගානේ. අපි යමු දෙවෙනි ගානට. දෙවෙනි ගානේ ඔයාලට දීලා තියෙන්නේ ගුණිතයක් හැටියට. මේ ගුණිතය හැටියට දීලා තියෙන ප්‍රකාශන දර්ශක අංකණයෙන් ලියන්න කියලා තමයි කියන්නේ. පළවෙනි කොටස. 4ව 3ක් ගුණ කරලා තියෙනවා. ඒක අපිට 4ේ 3 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. දෙවෙනි කොටස. 7ව 4ක්. ඒක 7ේ 4 වෙනි බලය කියලා ලියමු. 3 වෙනි කොටස. තුන්වෙනි කොටස ආර දීලා තියෙන්නේ දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම තුන. ඒක ලියමු අපි දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම තුනේ දෙවෙනි බලය. මොකද දෙකේව දෙකයි තුනේව දෙකයි. හතර වෙනි කොටස. තුන ගුණ කිරීම තුන ගුණ කිරීම පහ ගුණ කිරීම තුන ගුණ කිරීම පහ. එතකොට තුනේව තුනක් තියෙනවනේ එක ළඟ තියෙන්න ඕනේ නැහැ. හැබැයි තුනක් තියෙනවා. ඒ නිසා තුනේව තුනක් ලියමු. පහ ගුණ කිරීම පහ කියන එක පහේ වර්ගය කියලා ලියමු. එතකොට උත්තරේ ලියන්නේ 3 3 වෙනි බලය ගුණ කිරීම 5 දෙවෙනි බලය කියලා. ඔය විදිහට දිනුවනම් දෙවෙනි කොටසේ උත්තර ටික හරි. අපි යමු 3 වෙනි ගානට. වගුවක් දීලා තියෙනවා. වගුවේ සංඛ්‍යාවක් දීලා තියෙනවා. ඒ සංඛ්‍යාව දර්ශක අංකණයෙන් දීලා තියෙනවා. පළවෙනි කරන් අපිට ලියලා දීලා තියෙන 25 කියන සංඛ්‍යාව 5 දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන්ලු. යටින් ලියන සංඛ්‍යාව අපි කියන්නේ පාදය කියලා. උඩින් ලියන සංඛ්‍යාවට දර්ශකය කියලා කියනවා. ඒ වගේම මේ කියවන්න පුළුවන් 5 දෙවෙනි බලය එහෙම නැත්නම් 5 වර්ගය කියලා. ඒ වගේ ඊටු ටික ලියන්නයි තියෙන්නේ. නේද? 343. 343 කියන්නේ 7ේ කීවෙනි බලයද කියලා අපෙන් අහන්නේ. අපි මෙහෙම කරමු අපි 7 ගුණ කරගෙන යන් ඉස්සලා නේ. 7 7 කියන්නේ අපි දන්නවා 49යි. 49 ආයේ 7ෙන් ගුණ කරොත් එහෙම උත්තරේ කීයද කියලා බලමු. 49 ගුණ කිරීම 7. 7 9 63 3 6ක් ඉතුරුයි. 7 4 28යි 28යි 6 කියන්නේ 30. හරි නේද? 343 එනවා නේද? ඒ කියන්නේ 7ව 3ක් ගුණ කළාට පස්සේ තමයි 343 එන්නේ. ඒ නිසා මම ඔන්න ලියනවා 343 කියන්නේ 7ේ 3 වෙනි බලය. එහෙනම් පාදයේ 7යි දර්ශකය 3යි. මේක ලියමු 7ෙහි 3 වන බලය කියලා. 7ෙහි 3 වන බලය කියලා ලියවනම් හරි. ඊට පස්සේ ඊළඟ එක 6ෙහි 3 වන බලය. 6ෙහි 3 වෙනි බලය අපි ලියමු. 6ෙහි 3 වෙනි බලය කොහොම ලියන්න පුළුවා? පාදයේ වෙන්නේ 6, දර්ශකයේ වෙන්නේ 3. 6ෙහි 3 වෙනි බලය අගේ හොයාගන්න ඕනේ ඊට පස්සේ නේ. 6 වරක් 6 කියන්නේ 36යි. 36 6ෙන් ගුණ කරන්න ඕනේ. ගුණ කරලා බලමු අපි. 36 6ෙන් ගුණ කරන්න හදන්නේ. 6 වරක් 6 36 න් 6 එතන 3ක් ඉතුරු වෙනවා. 6 වරක් 3 18යි. 18 3යි 21යි. හා උත්තරේ කියයිද? 216යි. මෙතෙන්ට එනං අගය දාන්න වෙන්නේ අපිට 216යි කියලා. හරි. ඔන්න ඔය විදිහටයි 3 වෙනි ගානේ වගුව සම්පූර්ණ කරගන්න ඕනේ. අපි ඉක්මනින් යමු 4 වෙනි ගානට. 4 වෙනි ගානේ කියනවා 16 කියන සංඛ්‍යාව පාදයේ දෙක වූ දර්ශක අංකණයෙන් ලියන්නලු. අපි එහෙමනම් කරන්නේ 16 කියන සංඛ්‍යාව ලියලා ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදාගෙන යමු. දෙකෙන් බෙදුවොත් 8යි, ආයෙත් දෙකෙන් බෙදුවොත් එහෙම 4යි, ආයෙත් දෙකෙන් බෙදුවොත් 2යි, ආයෙත් දෙකෙන් බෙදුවොත් 1යි. එක වෙනකන් ওই විදිහට බෙදාගෙන ගියා නම් හරියයි. මේ පළවෙනි කොටස අපි හදන්නේ.
එතකොට 16 වට ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 කියලා. ඒ කියන්නේ 2 4 වෙනි බලය. එහෙනම් 16 කියන්නේ 2 4 වෙනි බලය. මේක හදන ක්‍රමෙත් එකම ගාන හදා ගන්න ඕනේ නැතුව අපි දන්නවා 16 කියන්නේ 2 4 වෙනි බලය කියලා නිකම්ම උත්තර ගන්න එපා. හදන ක්‍රමෙත් එකම ගාන හදන්න පුරුදු වෙන්න. හරි. ඒ පළවෙනි කොටස. දෙවෙනි කොටස බලමු. දෙවෙනි කොටස කියනවා පාදයේ 4 වූ දර්ශක අංකණයෙන් ලියන්න. පාදයේ 4 වූ දර්ශක අංකණයෙන් කොහොමද ලියන්නේ? අපි 16 4 න් බෙදාගෙන යමු. 16 4 න් බෙදුවම උත්තරේ 4යි. අයිසරයක් 4 න් බෙදනවා උත්තරේ 1යි. එහෙනම් අපිට 16 ලියන්න පුළුවන් 4 ගුණ කිරීම 4 කියලා. 4 ගුණ කිරීම 4 කියන්නේ 4 වර්ගය. එහෙම නැත්නම් 4 දෙවෙනි බලයනේ. හරි. ඔය විදිහට තමයි 4 වෙනි ගාන හදාගන්න ඕනේ. අපි ඔය සාකච්ඡා කළේ 7 ශ්‍රේණියේ පස්වෙනි පාඩම දර්ශක පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉතිරි අභ්‍යාස ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එකතු වෙලා යන ගණන් ඉස්කෝලෙත් එක්ක. සුබ දවසක්.